ක්‍රිකට් තරඟයක සිදුවෙන සමහර සිද්ධි නිසා තරඟයක තීරණය විතරක් නෙවෙයි තරඟාවලියේ තීරණය මෙ වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. කොදින් ශ්‍රී ලංකා පළවෙනි එක්දින තරඟයේ සිදුණු ඒ වගේ සිද්ධියක් ක්‍රිකට් ලෝකෙම කතාබහට ලක් වුණා. අර්ධ ශතකයක් අරගෙන පිටියේ හොඳින් පන්දුවට පහර දෙමින් හිටපු ධනුෂ්ක ගුණතිලක පන්දු රකින්නන්ට බාධා කළා කියලා දවා ගැනීමත් එක්ක තමයි මේ සිද්ධිය වෙන්නේ. ඇතටම පොඩි මොහොතකදී වෙන මේ සිද්ධිය පිටියේ ඉන්න වෙනිසුරුත් ඉල්ලීම කළ කොදෙව් නායක කිරන් පොලාට්ටත් පැහැදිලිව දැක ගන්න තරම් වෙලාවක් නැති වුණා කියලා තමයි ඔවුන් හැසිරුණු විදිහින් දැක්කේ. අවාසනාවුනේ සිද්ධිය හොඳටම දකින්න අවස්ථාව තිබුණු තුන්වෙනි වෙනිසුරුත් ඒ සිද්ධිය හරියට දැකපු නැති එක. මේ සිද්ධියත් එක්ක තරඟේ අවසන් වෙලා කොදෙව් ජයග්‍රහණය ලැබුණට පස්සේ කොදෙව් නායකයා ධනුෂ්ක ළඟට ඇවිල්ලා සමාව ගත්ත කියලා තමයි ධනුෂ්ක කියලා තිබුණේ. ඒ සිද්ධිය උණු වෙලාවේ පන්දු රකින්නන්ට බාධාවක් කළා කියලා ඉල්ලීමක් කරන්න පොලාඩ් උත්සාහ කරද්දී ධනුෂ්ක තමන්ගෙන් වැරද්දක් උනේ නැහැ කියලා පොලාඩ්ට කිව්වත් ඒක පොලාඩ් ඇහුවේ නැහැ. හැබැයි තරඟෙන් පස්සේ ඒ අවස්ථාවේ වීඩියෝ බලද්දී තමයි ධනුෂ්කගෙන් වරදක් උනේ නැහැ කියලා පොලාඩ් දැකලා තියෙන්නේ. එයා මගෙන් සමාව ගත්තා. මට කිව්වා ඇත්තට මේ වෙලාවේ සිද්ධිය හරියට දැකපු නැති නිසා තමයි ඉල්ලීමක් කළේ කියලා. වීඩියෝ දැක්කට පස්සේ මට තේරුණා මොකක් දුනේ කියලා කිව්වා. ඒ වගේම ඒ වෙද්දී ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ කියලා තමයි එයා සමාව ගත්තේ. ඒ සිද්ධි වුණු අවස්ථාවේම කොදෙව් හිටපු නායකයෙකුන් ඩරන් සාම් පවා ට්විටර් සටහනක් තියලා තිබුණේ ඇත්තට මේ ඉල්ලීම වැරදි, එතන හිතාමතා වරදක් වෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැති වුණත් එහෙම හරි සමාව ගත්ත එක කොදෙව් ක්‍රිකට් හොඳ නම රැක ගන්න නම් වැදගත් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.